या फिर बाइबल कहाँ से लें? ඔන්න දුවේ පුතේ අපි යාකොබ්ගේ ජීවිතේ තවත් සංදිස්ථානයක් දැස බලන්න යන්නේ දින දින ගණනක ගමනකින් පස්සේ යාකොබ් තමන්ගේ මවගේ සහෝදර වූ ලාබන් හිටියා වූ නාහොර් කියන ප්‍රදේශයට එනවා මේ නාහොර් කියන ප්‍රදේශයට එනකොට එයා දකිනවා ලොකු ලිඳක් ළඟ බැටළුව බලාගෙන හිටියු කණ්ඩායමක් ඉන්නවා ඉතින් මේ කණ්ඩායම වෙත ගිහිල්ලා කරුණ විමසන්න යාකොබ් තීරණය කරනවා යාකොබ්ගේ එඬේරුන් වෙත ගිහිල්ලා අහනවා සහෝදරෙනි ඔබලා කොහේ ඉඳලාද ආවේ කියලා අහනවා. එතකොට මේ ඉන්දියරන් උත්තර දෙනවා අපි ආවේ හාරාන්වල ඉඳලා කියලා. ඒ හාරාන්වල ඉඳලා ආවයි කියද්දී මේ ඉන්දියරන්ගෙන් යාකොබ් අහනවා "අහෝර්ගේ පුත්‍රු ලාබන් ඔබ අඳුරනවද?" කියලා. එවිට මේ ඉන්දියරන් පෙන්නනවා ඒ ස්ථානයේ හිටියා වූ ලාබන්ගේ දුව වූ රාකෙල්ව. ඉතින් යාකොබ් රාකෙල් වෙත ගිහිල්ලා අහනවා "ඔබ රාකෙල්ද ලාබන්ගේ දුව වුණා?" ඉතින් ලාබන්ගේ දුව උත්තර දෙනවා "ඔව් මම රාකෙල්. ඔබ කොහොමද මගේ පියාව අඳුරන්නේ?" ඒ විතර යාකොබ් තමන්ව හඳුන්වා දෙනවා "මම ඔබේ පියාගේ සහෝදරිය වූ රෙබෙකාගේ පුත්‍රයාය" කියලා. ඉතින් මේ පණිවිඩේ දැනගත්තයින් පස්සේ රාකෙල් ගොඩාක් සතුටින් එයා කියනවා "මන් මේ පණිවිඩය හැකි ඉක්මනින් මගේ තාත්තට දෙන්න ඕනේ. එයා ගොඩාක් සතුටු වෙයි. එයාගේ සහෝදරියගේ පුත්‍රයා ඔවුන් දකින පිණිස මෙහි ආවා" කියන පණිවිඩය දැනගත්ත තින්කෝ. ඉතින් රාකෙල් තමන්ගේ බැටළුවන්ට වතුර ඇදලා දීලා රාකෙල් මේ පණිවිඩය අරගෙන තමන්ගේ පියා වුණ ලාබන් වෙත පිටත් වෙලා යනවා. ඉතින් ගොඩාක් සතුටින් තමන්ගේ පියා ළඟට ගිහිල්ලා "පියාණනි පියාණනි, ඔබේ සහෝදරිය වුණ රෙබෙකාගේ පුත්‍රයා මෙහි ඇවිත් ඉන්න ඔබව දකින පිණිස" කියලා මේ පණිවිඩය ඇහුවයින් පස්සේ ලාබන් ගොඩාක් සතුට වෙනවා. ඒ නිසා ලාබන් තමන්ගේ ගෙදරට මේ සහෝදරියගේ පුත්‍රයාට ආරාධනා කරන පිණිස යාකොබ් හොයාගෙන යන්න පිටත් වුණා. ඉතින් ඒ ළිඳ ළඟට යනකොට යාකොබ් ඒ ස්ථානයේ ඉන්නවා දැකලා ගොඩාක් සතුටින් ලාබන් යාකොබ් පිළිගන්නවා. පිළි අරගෙන තමන්ගේ ගෙදරට ආරාධනා කරනවා එන්න තමන් එක්ක තමන්ගේ ගෙදරට යන පිණිස කියලා. ඉතින් ආගිය තොරතුරු කතා කරමින් ලාබනුත් යාකොබුත් තමන්ගේ නිවස වෙත ගමන් කළා. ඉතින් ලාබන් කියනවා "මගේ සහෝදරගේ පුත්‍ර වූ යාකොබ්, ඔබට කැමති කාලයක් මගේ ගෙදර ඔබට නැවතින්න පුළුවන්" කියලා. ඉතින් යාකොබ් මේ පණිවිඩෙත් එක්ක ලාබන් එක්ක බොහෝ කාලයක් යයි කූඩාරමේ ඔහුට උදව් කරමින් ජීවත් වුණා. ඔහුගේ බැටළුවන් බලාගනිමින් කාලය ගත කළා. ඉතින් මේ මාස ගණන් ගත වුණයින් පස්සේ ලාබන් ඇවිල්ලා යාකොබ්ට කතා කරලා කියනවා "ඔබ මට නිකන් වැඩ කරන එක අර්ථ විරහිතයි. ඒ නිසා ඔයා මං වෙනුවෙන් කරන සේවයට වැටුපක් කුලියක් ලබා ගන්න" කියලා. ඉතින් යාකොබ් මේ වෙලාවේ ලාබන්ගේ බාලදුව වුණ රාකෙල්ට ආදරය කරමින් සිටියේ. ඉතින් ඒ නිසා ඔහු ප්‍රකාශ කරනවා "මං වසර 7ක් රාකෙල් වෙනුවෙන් ඔබට සේවය කරන්නම්" කියලා. ඉතින් පුතේ දුවේ රාකෙල් ගොඩාක් ලස්සන කෙනෙක්. එයාගේ වැඩිමහල් සහෝදරුන් ලේයා සුදුමැලි එතරම් ලස්සන කෙනෙක් උනේ නැහැ. ඉතින් යාකොබ් ලාබන්ගේ දුව වුණ රාකෙල්ට ආදරය කිරීම සම්බන්ධයෙන් ලාබනුත් ගොඩාක් සතුටට පත් වුණා. ඒ නිසා ලාබන් යාකොබ්ගේ යෝජනාවට එකඟ වුණා. ඉතින් රේචල්ට තිබිච්ච ආදරය නිසා ලාබන් යටතේ වසර 7ක් හාරාන්වල යාකොබ් වෙහෙස වෙලා වැඩ කරනු ලැබුවා. ඉතින් ඒ කාලය තුල රාකෙල්ට තිබිච්ච ආදරය නිසාම යාකොබ්ට කිසි වෙහෙසක්වත් කාලය ගත වෙනවා දැනෙන්නේ නැතුව ඇති. ඉතින් වසර 7 අවසන් වෙද්දී යාකොබ් ලාබන්ට කතා කළා "මං ඔබට අවුරුදු 7ක් සේවය කළා. ඉතින් දැන් මට ඔබේ දුව භාර්යාව කොට දෙන්නයි" කියලා ඉල්ලුවා. ඉතින් ලාබන් එකට එකඟ වෙලා සුබපතමින් ලොකු මංගල්‍යයක් සූදානම් කළා යාකොබ්ගේ ලාබන්ගේ දුවගේ විවාහය සම්බන්ධයෙන්. ඉතින් ලාබන් ගොඩාක් අයට ආරාධනා කරලා මේ විවාහ උත්සවය ඉතාම ජයට ගත්තා. හැබැයි එක පුංචි කපටිකමක් ලාබන් විසින් කරනවා යාකොබ්ට. ඒ තමයි පුතේ යාකොබ් ආදරය කළේ රාකෙල්ට නමුත් විවාහ කරලා දෙන්න අරගෙන එන්නේ ලේයාව. ඉතින් හාරන් තමන්ගේ දුව වුණු ලේයාට තමාගේ දාසිය වුණු ශිල්පව 16ක් කොටත් ලබා දෙනවා. ඊට පස්සේ පසුදින උදෑසන යාකොබ් දැනගන්නවා තමන් ආදරය කරපු රාකෙල් වෙනුවට
ලාබාන් දීලා තියෙන යාගේ වැඩමාල් දියණිය උන ලේයා කියලා. යාකොබ් දැනගන්නවා ලාබාන් තමම රැවට්ටපු බව. ඉතින් මේ නිසා යාකොබ් ගොඩාක් කේන්ති ගන්නවා. ඉතින් මේ අප්‍රසන්න හැඟීමත් එක්ක යාකොබ් ලාබාන් වෙත යනවා. යාකොබ් ලාබාන් ළඟට ගිහිල්ලා කියන ඇයි ඔබ මට වංචා කරේ? මං අවුරුදු 7ක් ඔබට සේවය කළා රාකෙල්ව ලබා ගන්න පිණිස. නමුත් ඔබ මට රාකෙල් වෙනුවට ඔබේ වැඩිමාල් දුව වුණු ලේයව ලබා දුන්නේ ඇයි කියලා අහනවා. ඉතින් ලාබාන් උත්තර දෙනවා, මගේ පුතේ, අපේ දේශයේ සංස්කෘතිය අනුව ලොකු දුව ගෙදර ඉන්නකොට පොඩි බුදුවව කසාද බඳලා දෙන සංස්කෘතියක් අපිට නැහැ කියලා. ඒත් එක්කම ලාබාන් පොරොන්දු වෙනවා සතියකට පස්සේ රේචල්වත් ඔබට විවාහ කරලා දෙන්නම්, ඉන්පසු ඒ වෙනුවෙන් ඔබ තවත් සත් අවුරුද්දක් මට සේවය කරන්න කියලා යාකොබ්ට ලාබාන් විසින් ප්‍රකාශ කරනවා. ඉතින් යාකොබ් ඒකට එකඟ වෙලා යාකොබ් සතියකට පසු රේචල්ව විවාහ කරගන්නවා. ඉතින් ලාබාන් තමන්ගේ වැඩිමහල් දියණියට කළා සේම රාකෙල්ට බිල්හව තමන්ගේ මෙහෙකාරිය විදියට ලබා දෙනවා. ඉන්පසු යාකොබ් තවත් අවුරුදු 7ක් ලාබාන්ට සේවය කරනවා, මන්ද ලේයට වඩා රාකෙල්ට යාකොබ් ගොඩාක් ආදරය කළ නිසා. ඉතින් පුතේ, දෙවියන් වහන්සේ දකිනවා යාකොබ් ලේයට ආදරේ නොකළ රාකෙල්ට විතරක් ආදරය කිරීම. ඒ නිසා රාකෙල්ව වඳ ස්ත්‍රියක් බවට දෙවියන් වහන්සේ පත් කරලා ලේයට දරුවෝ 4 දෙනෙක් ලැබෙන්න සලස්වනවා. අපි ලබන සතියේ යාකොබ්ගේ ජීවිතයේ තවත් සංදිස්ථානයකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ඔයාලට ජේසු පිහිටයි.